කියන්න තියෙන්නේ මේ අපිට පේන විදිහට ඉතින් නිකන් 22 හබස් තමයි. මම දන්නේ නැහැ දැන් අද උදේ පාර්ලිමේන්තුවේ තත්ත්වය මම ගියා ඒ වෙන විට 22 පිළිබඳව ලොකු අර්බුදයක් තිබුණා. ආණ්ඩු පක්ෂයේ එකඟත්වයක් තිබුණේ නැහැ. ඔව් ඉතින් ඕවා නොයෙකුත් කරුණු ගණනාවක් තියෙනවා ඉතින් ඒ බොහොම සංකීර්ණ කාරණා. නමුත් ඉතින් රට ජනතාවාදී වෙන්න ඕනේ, ජනතාව බලාපොරොත්තු වෙන දේවල් ලිස්ට් කරන්න ඕනේ, විශේෂයෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙන්නට ඕනේ. ඉතින් ඒක නිසා මේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනකොට මම හරි කනගාටු වෙනවා. විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදය පූර්ණ ලෙස රටට දුන්න කෙනෙක් මම. ඉතින් ඒ තත්ත්වයන් තුළ පහුගිය අවුරුදු උනේ 3 මාසෙ වෙනම පැත්තකට රට ගියේ 20 වෙනි සංශෝධනයත් එක්ක. ඒ නිසා රටේ ජනතාවගේ ජීවිතවල සුන්දරත්වය, ඔවුන්ගේ බලාපොරොත්තු සහ අධිෂ්ඨානයන් ඉෂ්ට වෙන්නට භෞතික සම්පත් තිබීමෙන් පමණක් ඒ කටයුතු කෙරෙන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් මූලික අයිතිවාසිකම් දීම තුළ ඇත්තරම සිද්ධ වෙන්නේ සමාජය ආධ්‍යාත්මික කිරීම. ඒක නිසා ඒ කාරණාව තුළ ප්‍රධාන වශයෙන්ම රටේ මිනිසුන් නිදහසේ සතුටින් ඉන්න සමාජයක් ගොඩනැගීම තමයි අවශ්‍ය වෙන්නේ. ඒ සඳහා අපි ඉතින් ආශිර්වාද කරනා වගේම අපට කළ හැකි දේ අපි ඉෂ්ට කරනවා.